අයිබෝවන් සියලු දෙනාටම සුබ දවසක් කියලා හැම දෙනාම පිළිගන්න කැමති. අදත් අපි ඔබත් එක්ක එකතු වෙලා ඉන්නේ මිනිස් බල රැකී රක්ෂා දෙපාර්තමේන්තුව ඔබ වෙත ගෙන එන ලයිෆ් ටෝක් වැඩසටහනත් එක්ක. ඉතින් මං අද කැමති අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සම්පත්දායකතුමිය ඔබට හඳුන්වලා දෙන්න. අපි කැමති අද ව්‍යවසායකත්වය ගැන ඔබට A to Z වෙනස්ම පැතිකඩකින් ආමන්ත්‍රණය කරා. ඉතින් අපි මම මෙහෙම හඳුන්වලා දෙන්න කැමති. ඇය ව්‍යවසායකත්වය පිළිබඳව කතා කරන්න අපේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් අතුරින් ඉතාම සුදුසු නිලධාරිනිය. ඇය නමින් අයිශානිය අබේරත්න ඔබතුමියට අපි ආයිබෝවන් කියලා පිළිගන්නවා මේ වැඩසටහනට. මම එතුමිය ගැන පොඩි හැඳින්වීමක් කළොත්, ඇය වසර 22කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හසල අධ්‍යක්ෂින් පිරි නිලධාරිනියක්. මුදල් අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු ගණනාවක සේවය කරලා විශාල පරිචයකින් යුක්ත නිලධාරිනියක්. ඒ වගේම මේ වන විට ඇය කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරාංශයේ අධ්‍යක්ෂතුමිය හැටියටත් ජයිකා ආයතනය මගින් ක්‍රියාත්මක ඊ-ෆ්‍රේන්ස් සහ ස්මයිල් කියන ණය යෝජනා ක්‍රමවල නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂතුමිය විදිහට කටයුතු කරනවා. ඉතින් මම ඔබතුමියගෙන් මුලින්ම මේ විදිහට අහන්න කැමතියි. දැන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ අපි දන්නවා ඒක ලොකු ප්‍රොසෙස් එකක්. මුලින්ම වෙළඳපොළ පිළිබඳ සමීක්ෂණය කරලා ඊට පස්සේ ඒක දැන් මේ මොන මට්ටමක ව්‍යාපාරිකයෙක් වුණත්, ශුද්ධ පරිමාණයේ වුණත්, මධ්‍යම පරිමාණයේ වුණත්, කුඩා පරිමාණයේ වුණත් මේ ප්‍රොසෙස් එක විවිධ මට්ටම් වලින් ඔවුන් ක්‍රියාත්මක කරනවා. වෙළඳපොළ සමීක්ෂණයක් කරනවා, ඊට පස්සේ කොහොමද එයා බිස්නස් ප්ලෑන් එකක් එයා සරල විදිහට හරි නිර්මාණය කරගන්නවා, අර මුදල් සම්පාදනය කරගන්න ඕනේ, එයා ලොකේෂන් එකක් තෝරගන්න ඕන, ලියාපදිංචි, ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් අපි කැමැති අද සාකච්ඡා කරන්න මේ ප්‍රොසෙස් එකේ එක එක අවස්ථා ඔබට විග්‍රහ කරලා දෙන්න සරලාකාරයේ. ඉතින් අයිශානි මහත්මියනි, අපි ඔබගෙන් විමසන්න කැමැති ව්‍යාපාරිකව මුහුණ දෙන විශාල ගැටලුවක් තමයි මේ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම කියන දේ. එතනදී කොහොමද අපි ව්‍යවසායකයන්ට මඟ පෙන්වන්නේ? ඔබ සිතාරාම් බොහොම ස්තුතියි. අද මේ වැඩසටහනත් එකතු වෙලා ඉන්න ව්‍යවසායකින් සහ අනිත් රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු දෙනාම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා මේ වැඩසටහනට. ඇත්තටම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය කියන එක හින්න ව්‍යාපාරයක් ආරම්භ කරගෙන කරගෙන යනවා කියන එක අපිට මේ පැයක කාලයකින් කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කොහොම වුණත් මේ ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යනකොට විවිධ අවස්ථාවන් වලදී මුහුණ දෙන්න තියෙන ගැටලු, අභියෝග, එහෙම නැත්නම් ඒක කරන්නේ කොහොමද කියන එක ඉතාම සරලව කතා කරන්න තමයි අපි මේ අවස්ථාවේ මම බලාපොරොත්තු වෙන. ඇත්තට මේ පැයක කාලය තුළ ඉතාම කෙටියෙන් ඒක يعني අපි කියන්නේ සමස්තයක් විදිහට, එහෙම නැත්නම් ඕවර්වියු එකක් විදිහට මේ ගැන කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි දැන් ව්‍යාපාරයක් ආරම්භ කිරීම ගැන කතා කළොතින් අපිට ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ ක්‍රම කීපයක් තියෙනවා. සිතාරාම් මහත්මිය සඳහන් කළා වගේ මුලින්ම ඉතින් ඉස්සෙල්ලම තමන්ට ව්‍යාපාරයක් කරන අදහසක් එනවනේ, මම මේ විදිහේ ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා. එතකොට මේ ව්‍යාපාරයක් කිරීමේ අදහසත් එක්කම එනවා කොහොමද මම මේක තනියම කරනවා, එහෙම නැත්නම් මම කවුරු හරි සුදුසු කවුරුකරුවෙක් මේකට හොයාගන්නවා, එහෙම නැත්නම් මම මේක සමාගමක් විදිහට ලියාපදිංචි කරනවාද කියලා. එතකොට ඔය තමන්ගේ ව්‍යාපාරය ආරම්භ කරන මට්ටම අනුව තමන්ට සුදුසු ව්‍යාපාර ආරම්භ කිරීමේ ක්‍රමයක් හොයාගන්න පුළුවන්. ඇත්තටම
තනි ව්‍යාපාරයක් හරි නැත්නම් හවුල් ව්‍යාපාරයක් හරි පටන් ගන්නවා නම් බොහෝ වෙලාවට අපි ඇත්තටම කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර නාම ලියාපදිංචියක් තමයි කරන්නේ. අපි ව්‍යාපාරයක් කරගෙන යනවා. එතකොට ඒකේ නම ලියාපදිංචි කිරීමක් තමයි කරන්නේ. ඊළඟට එහෙම නැත්නම් අපි සමාගමක් විදියට මේ ව්‍යාපාරය පටන් ගන්නවා නම් යම් කිසි ඉහළ මට්ටමකින් එතකොට අපි සමාගම් මැදුරේ සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ මේ සමාගමක් විදියට මේ ලියාපදිංචි කරනවා. එතකොට මේ එක එක ක්‍රමවල වාසි අවාසි අභ්‍යුද මුහුණ දෙන්න තියෙන අභියෝග මේ කරන ආකාරය එකින් එකට වෙනස්. මම හිතන්නේ අපි ඊළඟ වැඩසටහන් වලින් වැඩිදුරටත් මේ විස්තර සහිතව කතා කරන නිසා මේ මම අදහස් කළේ කරුණු ගොඩක් මේ අද සාකච්ඡාවේදී මතු කරන්න හිතාගෙන ඉන්න නිසා මේක නිකන් හැඳින්වීමක් විදිහට මේ කරගෙන යන්නේ. එතකොට ඔය අවස්ථාවන් තියෙනවා ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා ව්‍යාපාරය කරගෙන යන්න. හැබැයි දැන් බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි බොහෝ දෙනෙක් එකපාරට ව්‍යාපාරය ලියාපදිංචි කරන්න පෙළඹෙන්නේ නැහැ. විශේෂයෙන්ම ශුද්ධ සහ කුඩා කියන ව්‍යාපාර පටන් ගන්න අය ලියාපදිංචි කරන්නේ නැහැ. හැබැයි ලියාපදිංචි කළේ නැහැ කියලා ව්‍යාපාරයක් කරගෙන යන්න ගැටලුවක් නැහැ. නමුත් අවශ්‍යතාවයක් තියෙනවා ලියාපදිංචි කිරීම. නමුත් ලියාපදිංචි කරන්නේ නැතුව නම් කුඩාවට කරන ව්‍යාපාරයක් කරගෙන යන්න පුළුවන්. අපි කියන කෙනෙක් ගෙදරක කුඩා මෙහෙම ව්‍යාපාරයක් කරගෙන යනවා. නැත්නම් ගෙදරක සිල්ලර කඩයක් ගන්න තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ඒ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන් ලියාපදිංචි කරන්නේ නැතුව. අපිට බොහෝ වෙලාවට මේ ශුද්ධ ව්‍යාපාර හම්බ වෙන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකරපු ව්‍යාපාර. ව්‍යවසායකින්ගේ බයක් තියෙනවා ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න. විශේෂයෙන් මේ මුලින්ම හිතනවා මේ අපිට ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු ගමන් මේ බදු ගෙවන්න වෙයිද කියලා. එහෙම වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් ලියාපදිංචි කරපු ගමන් බදු ගෙවන්න වෙන්නේ නැහැ. ඒ බදු ගෙවීම සඳහා යම් කිසි සංවේදයක් තියෙනවා බදු ගෙවීමට අවශ්‍යතාවය පැන නගින. අපි ඊළඟට කතා කළොත් ව්‍යාපාරයක ඊළඟ ප්‍රධානම අංගයක් තමයි කොහොමද මේ ප්‍රාග්ධනය සපයා ගන්න කියන එක. ඇත්තටම ලංකාවේ ව්‍යවසායකයින්ගෙන් බහුතරයකට බැලුවොත් මොනවද තියෙන ගැටලු කියලා ඒ ව්‍යාපාරිකයින් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේ ප්‍රාග්ධනය සපයා ගැනීම කියන එක. මීට වසර කීපයකට කලින් ඕනස් සහ යන් කියන සමාගම් මගින් අධ්‍යයනය කළා සුළුකම් මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු කියලා. එතකොට ඒ අතරින් ප්‍රධානම තැනට ආවේ 55% ව්‍යවසායකයින් ඒ අධ්‍යයනයට භාජනය කරපු ව්‍යවසායකයින්ගේ 55%කට වැඩි ප්‍රමාණයක් මුහුණ දෙන්න ප්‍රධාන ගැටලුව තමයි මේ අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම කියන එක. එතකොට මූල්‍ය පහසුකම් ලබා ගන්නේ කොහොමද? එකක් තමයි තමන්ගේ පෞද්ගලික ධනෙ යොදලා පටන් ගන්න පුළුවන්. ඊළඟට පෞද්ගලික ධනෙ සහ බැංකුවකින් ණයක් විදිහට ලබා ගන්න පුළුවන්. කොහොමත් බැංකුවකින් ණයක් ලබා ගන්න කියොත් එහෙම මේ තමන්ට කොටසක් ඒ සඳහා යොදවන්න වෙනවා. බැංකුව සම්පූර්ණ මුදලම දෙන්නේ නැහැ ව්‍යාපාරයට අවශ්‍ය රුපියල් ලක්ෂයක් අවශ්‍ය නම් බැංකුව රුපියල් ලක්ෂයක්ම දෙන්නේ නැහැ. බැංකුව දෙන්නේ ඉන් කොටසයි. එතකොට දැන් කොහොමද මේ බැංකුවක් තෝරා ගන්න කියන එකත් බොහෝ ව්‍යවසායකයින්ට තියෙන ගැටලුවක්. විශේෂයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ශුද්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට. දැන් බැංකුවල තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය දෙන අංශයක් විශේෂයෙන් තියෙනවා. අපි කියන SME අංශයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ණය දෙන්නම පිහිටවපු බැංකු නැත්නම් ණය දෙන්න එක පරමාර්ථය කරගත්ත බැංකුත් තියෙනවා. එතකොට සමහර වෙලට වාණිජ බැංකුවකට මහා පරිමාණ වාණිජ බැංකුවකට ගියාම පොඩි ණයක් ගන්න ගියොත් එහෙම ඒගොල්ල සමහර විට ඒ සඳහා එතරම් උනන්දුවක් නොදක්වනවා කියලා සමහර ව්‍යවසායකයින් අපිට කියලා තියෙනවා. මොකද එහෙම වෙන්න එක හේතුවක් තමයි ඒ විශාල බැංකුවට සමහරලාට මේ ණයක් දෙන එකත් ඔවුන්ට විශාල පිරිවැයක් තියෙනවා. ඒක බලන්න යන්න ඕනේ, ඒ අවශ්‍ය පහසුකම් සපයන්න ඕනේ තමන්ගේ දිනදාරීන්ට. එතකොට ඒ නිසා සමහර බැංකු මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සුළු ණය සපයන්න මැලිකමක් දක්වනවා. එතකොට විශේෂයෙන් දැන් අද අපේ ලංකාවේ තියෙන බැංකු බලපුවාම රීජනල් ඩෙවලොප්මන්ට් බැංක් RDB ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සනස බැංකුව වගේ බැංකු මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට
ණය පහසුකම් ටිකක් ලබා ගන්න පහසු බැංකු විදිහට කියන්න පුළුවන්. ඒ වගේම මේ විශාල බැංකුවලත් විශාල වාණිජ බැංකුවලත් තියෙනවා සුළු හා මධ්‍ය පරිමාණ ණය ව්‍යවසාය ණය අංශයක්. ඒතොර සාමාන්‍යයෙන් ණය දෙන අංශයකට ගිහිල්ලා කතා කරන්නේ නැතුව බැංකුවකින් ඇහුවොත් ඉන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින්ට ණය දෙන අංශයක් තියෙනවද කියලා එතෙන්ට ගිහිල්ලා කතා කළොත් සමහරට ලැබෙන ප්‍රතිචාරේ වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට එන ගැටලුවක් තමයි මේ ණය ගැනීමේදී අප ඉදිරිපත් කිරීම කියන එක. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බැංකුවල අද ලක්ෂ 10කට වැඩි ණයක් ගන්නවා නම් ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට තේපල අපයක් ඉල්ලනවා. එතකොට දැන් අපිට හමු වෙලා තියෙන අපිට අත්දැකීමෙන් අපිට ගාවට ණය ගන්න එන අයට තියෙන ගැටලු බලපුවාම ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලෝ ඒ කියන්නේ සමහරවිට හිතන්නේ නැතුව කරලා තියෙන දේවල් අතරින් ගත්තොත් දැන් අපි හිතමු ලක්ෂ කෙනෙක් ලක්ෂ 50ක ණයක් ගන්නවා. ලක්ෂ 50ක ණයක් ගන්න එයා සමහර විට එයාගේ අප විදිහට තියලා තියෙන ඉඩම වටිනා වෙන්න පුළුවන් ලක්ෂ 150ක්. නමුත් එයාට අවස්ථාව තිබුණා අර ලක්ෂ 150ක වටින ඉඩම ලක්ෂ 50ක ණය වෙනුවෙන් අප විදිහට තියන්නේ නැතු අර ඉඩමින් කොටසක් මේ ඉඩම කොටස් දෙකකට බෙදලා අපි හිතමු එක කොටසක් ලක්ෂ 75ක්. එතකොට ඒක බැංකුවල තියෙන යම් ප්‍රතිශතයක් නේද මේ තරම් වටිනාකමක් තියෙන්න ඕනේ කියලා යම් ප්‍රතිශතයක්. එතකොට මේ ප්‍රතිශතයට එන ප්‍රමාණය විතරක් මේ අප විදිහට තියන්නේ. මේක ඉතාමත් බහුලව ව්‍යවසායකින්ගේ ඒ පිළිබඳ තියෙන නොදැනුවත්කම නිසා අපිට දකින්න ලැබෙනවා. එයාට ඒ ණය ඒක අප දෙවීමේ ගැටලු එනවා. මොකද සමහර විට පොඩි ණය වෙන එක බැංකුවකින් පොඩි ණයක් අරගෙන විශාල වටිනාකමක් තියෙන දීපල අපයක් තියලා තියෙනවා. හැබැයි තව ණයක් ගන්න ගියාම වෙන බැංකුවකට ගියොත් එහෙම වෙන බැංකුවක තියෙනවා නම් එහෙම අඩු පොලිෂන් ප්‍රතිශතයක් තියෙන ණය යෝජනා ක්‍රම තියෙනවා නම් එතනින් ගන්න යන්න එයාට ඒ සඳහා තියෙන දීපල අපයක් නැහැ. මොකද අර වෙන තැනකට විශාල දීපලක් තියලා තියෙන සුළු ණයක් ගන්න. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න තමන්ගේ ණය සඳහා අවශ්‍ය ප්‍රමාණයට සරිලන දේපල අපයක් තියන්න. ඊළඟට ගොඩක් අය තියෙන ගැටලුවක් තමයි හොඳ ව්‍යාපාර තියෙනවා. හොඳ ව්‍යාපාරික අදහස් තියෙනවා. කරගෙන යාමේ හැකියාව තියෙනවා. නමුත් මේ දේපල අපයක් ලැබීමේ හැකියාවක් නැහැ. නමුත් මේ සඳහා ලංකාවේ ඇත්තටම ක්‍රමවේදයක් දැනට සකස් වෙලා නැහැ. නමුත් ආසියානු සංවර්ධන බැංකුවත් සමග එක් වෙලා මුදල් අමාත්‍යාංශයේ මේ සඳහා ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා. ක්‍රෙඩිට් ගැරන්ටි ෆන්ඩ් එකක් කියලා කියනවා. ඒක තවම ආරම්භ කළා නේ. නමුත් ඒකේ මූලික කටයුතු මේ වන විට මුදල් අමාත්‍යාංශයේ කරමින් ඉන්නවා. ඒ නිසා යම් කාලයක තමයි වසර කීපයක් යනකොට ඒකට සුදුසු ක්‍රමවේදයක් යටතේ මේ ණය ගැනීමේ හැකියාවක් මේ දීපල අපයක් තබන්න බැරි කෙනෙකුට ණය ගැනීමේ හැකියාවක් ඉදිරි කාලයේදී ඇති වෙයි. නමුත් ඒකට යම් කිසි එක්වක් විතමුකෝ රක්ෂණ ක්‍රමයක් හෝ ඒ වගේ වෙන ක්‍රමයක් ඒ සඳහා ඉදිරිපත් වෙයි. නමුත් ඒවා තවම අවසාන තීරවලන වලට එළඹිලා නැහැ. ඊළඟට ප්‍රධාන දෙයක් තමයි මම කියන්න කැමති මේ මූල්‍ය විනය ගැන. අපි කියන ෆයිනෑන්ෂල් ඩිසිප්ලින් කියලා. මේකත් මේ විශාල ගැටලුවක් විදිහට අපි දකිනවා. මේ සුළුම් මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් ණය ගන්නකොට මේ මූල්‍ය විනය කියන එක බොහෝ දුරට අඩුයි. විශේෂයෙන්ම ශුද්ධ සහ කුඩා පරිමාණයේ ව්‍යවසායකින්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි ලක්ෂ 5ක ණයක් ගන්නවා. ලක්ෂ 5ක ණයක් ගන්නා තමන්ගේ ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් තමයි මේ ලක්ෂ 5ක ණය ගන්න. හැබැයි මේකෙන් කොටසක් අපි වියදම් කරගන්න ඕන අපි සමහරලාට විනෝද ගමනක් යන්නේ. එහෙම නැත්නම් ගෙදර මොන හරි හදිසි රිපෙයාර් එකක් මේ නඩත්තු කටයුත්තක් කරගන්න බැරි දෙයක් තියෙනවා නම් අපි මේකෙන් කොටසක් ඒකටත් වැය කරනවා. එතකොට අපි අර ගත්ත ණය මුදල අපිට ඒ කාර්යයටම යොදවන්න බැරි වෙනවා. එතකොට ඒක ඒ අවස්ථාවේදී යම් කිසි සහනයක් වගේ දැනුණාට තමන්ට කාලයක් විස්ස කරගන්න බැරි දෙයක් මේ ණය මුදල මගින් කරගන්න පුළුවන් වුණාට හැබැයි ණය ගෙවාගෙන යන්න වෙනකොට අපිට අර මුළු ණය මුදලම යොදලා ලැබෙන ආදායම අපිට ලැබෙන්නේ නැහැ. ඒක එක කාරණයක්. එතකොට ඒ නිසා විශේෂයෙන් ව්‍යවසායකයින්ට අපි මතක් කරන්න කැමති මේ මූල්‍ය විනය කියන එක ව්‍යාපාරයක් ආරම්භයේ සිටම මේක පවත්වාගෙන යා යුතුයි.
ණයක් ගන්නවා නම් එහෙම නැත්නම් මුදලක් මේකට යොදනවා නම් ඒ මුදල ඒ ව්‍යාපාරයේ සඳහාම යෙදීමේ අදිෂ්ඨානයක් තියෙන්න ඕන. ඊළඟට තමයි ගිණුම් පවත්වාගෙන යාම. දැන් බොහෝ දෙනෙක් හිතන දෙයක් තමයි මේ ගිණුම් පවත්වාගෙන යාම අවශ්‍ය නැහැ කියලා. සමහර වෙලාවට ව්‍යාපාරය ටිකක් දියුණු වෙලා යනකොට තමයි එහෙම හිතන්නේ. එහෙම නැත්නම් සමහර අය ටිකක් ව්‍යාපාරය දියුණු වෙලා යනකොට වුණත් කියන්නේ ගණක අධිකාරීවරයෙක්ගේ සේවය අවශ්‍ය වෙලාවට එහෙම නැත්නම් අපි තමු ගිණුම් ලිපිකරුවෙක් හරි අවශ්‍ය සේවය අවශ්‍ය වෙලාවට ඒක ගන්න කැමති නැහැ හිතනවා නැහැ ඒක ඉතුරු කරගත්ත හැකිනේ මේක අවශ්‍ය නැහැ අපිට මේ ටික එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ මේ ගිණුම් කරණය කියන එක එහෙම නැත්නම් ගණන් තබා ගැනීම කියන එක ව්‍යාපාරයක් ආරම්භයේ සිටම ඉතාමත් වැදගත් දෙයක්. එහෙම නැත්නම් Taman දන්නේ නැහැ මේ ව්‍යාපාරයේ ලාභ පිට යනවද නැත්නම් මේක පාඩුද මේකේ මොකද්ද කියන මූල්‍ය தත්ත්වය Taman දන්නේ නැතුව ව්‍යාපාරය කරගෙන ගියාම යම් යම් ඉදිරි අවස්ථාවන් වලදී මේ සඳහා මේ ව්‍යාපාරයේදී ගොඩක් ගැටලු ඇති වෙනවා. ඒ නිසා මේ ගිණුම් පවත්වාගෙන යාම සඳහා යම් කිසි පිළිවෙයක් දරන්න සිද්ධ වෙනවා නම් ඒ පිළිවෙය කොයිම වෙලාවක තුලත් අපතේ යාමක් නෙමෙයි. ඒක ව්‍යාපාරයේ ආරම්භ කරන දායිද මොන මට්ටමේ ව්‍යාපාරේ පටන් ගත්තා. ඊතරක කරන සුළු ව්‍යාපාරයක් වුණත් අඩුම තරමේ මේ ආදායම් වියදම් සටහන් කරලා තියාගෙන මේකේ ලාභය මොකද්ද කියලා බලාගෙන ඒකට ඒ ලාභය විතරක් ගන්න පරිභෝජනය සඳහා ගොඩක් අය කරන දෙයක් තමයි විශේෂයෙන් මේ ශුද්ධ හා සුළු පරිමාණ ව්‍යවසායකි මේක දන්නේ නැහැ ආදායම වියදම දන්නේත් නැහැ ලාභය දන්නේත් නැහැ අර එන මුදලින්ම වියදම් කරනවා. සමහරට ඒකට අපි යදන් කරලා තියෙන්නේ අපිට මේක නැවතත් මේ ව්‍යාපාරයට යොදන්න තියෙන මුදල තමයි අපි එදිනෙදා පරිභෝජනයට වියදම් කරලා තියෙන්නේ. අපි දැන් සාමාන්‍ය බෞද්ධයෙක් විදිහට අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ ආදායම කොහොමද පාලනය කරගන්නේ කියලා නේ. ඒක කොටස් හතරකට බෙදලා කොටසක් නිමිත ආයෝජනය කරන්න කියනවා. කොටසක් ඉදිරි කරන්න කියනවා. කොටසක් නැති පරිඅයට දෙන්න කියලා කියනවා. ඒ විදිහට කොටස් හතරකට බෙදලා කොහොමද කරන්න කියලා කියනවා. හැබැයි ඉතින් අපිට ඒ විදිහටම කරන්න බැරි වෙයි. නමුත් ඒ වුණාට අපි දැනගන්න ඕනේ අපේ ලැබෙන ආදායම නියමාකාරයෙන් ඒ ව්‍යාපාරයට ගැලපෙන විදිහට කලමනාකරණය කරගන්න. ඒක හැම ව්‍යාපාරයකටම එක විදිහට නොවෙන්න පුළුවන්. ශුද්ධ පරිමාණ ව්‍යාපාරයකට එක විදිහක්, සුළු පරිමාණ ව්‍යාපාරයකට තව විදිහක්, මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකට තව විදිහක්. හැබැයි තව එක දෙයක් මම මේ කියන්න ඕනේ මුලින්ම කිව යුතුව තිබුණා. මොනවද මේ අපි මේ ශුද්ධ පරිමාණ, සුළු පරිමාණ, මධ්‍ය පරිමාණ කියලා කියන්නේ? දැන් මේක ලංකාවේ එක එක තැන්වල එක එක විදිහට විග්‍රහ වෙනවා. සමහර බැංකුවෙන් බැංකුවටත් මේ තියෙන අර්ථකථනයේ අර්ථ දැක්වීම වෙනස්. එකම බැංකුවේ ණය යෝජනා ක්‍රමයෙන් ණය යෝජනා ක්‍රමයටත් මේ අර්ථ දැක්වීම වෙනස්. නමුත් ලංකාවේ සුළුභා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රතිපත්ති රාමු එලි දැක්වීමේදී ශුද්ධ පරිමාණ ව්‍යාපාරයක් කියලා කියන්නේ පිරිවැටුම වසරකට මිලියන් 10කට වඩා අඩු සේවකයින් 10කට වඩා අඩු සංඛ්‍යාවක් ඉන්න ව්‍යාපාර තමයි ශුද්ධ පරිමාණ ව්‍යාපාර විදිහට සැලකන්නේ. ඊළඟට සේවකයින් 11ක සිට 50ක් දක්වා ඉන්න වාර්ෂික පිරිවැටුම මිලියන් 250 දක්වා පවතින ව්‍යාපාර තමයි සුළු පරිමාණ ව්‍යාපාර විදිහට අදහස් කරන්නේ. ඊළඟට සේවකයින් 51 සිට 250 දක්වා සහ වාර්ෂික පිරිවැටුම මිලියන් 750 250 750 අතර තියෙන ව්‍යාපාර තමයි මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් විදිහට සැලකන්නේ. නමුත් මේක මම ඉස්සෙල්ලා කිව්වා වගේ බැංකුවෙන් බැංකුවටත් මේ අර්ථ දැක්වීම වෙනස් වෙනවා. ඒ වගේම එකම බැංකුවේ ණය යෝජනා ක්‍රමයෙන් ණය යෝජනා ක්‍රමයටත් වෙනස් වෙනවා. දැන් බොහෝ වෙලාවට බැංකු මේ ව්‍යවසායෙන් අර්ථ දක්වන්නේ ඒ ව්‍යවසාය සතුව තියෙන වත්කම් ප්‍රමාණයන්. සමහර බැංකු තියෙනවා මිලියන් 500ට වඩා අඩු ඒවා තමයි සුළු හා මධ්‍ය පරිමාණ කියලා ගන්න. සමහර බැංකු ඒක වාර්ෂික පිරිවැටුම් මත ඒක බැංකුවෙන් බැංකුවට සහ ණය යෝජනා ක්‍රමයෙන් ණය යෝජනා ක්‍රමයට වෙනස් වෙනවා. නමුත් ඔබ බැංකුවකට ණයක් ගන්න ගිය වෙලාවකදී ඔබ මේ කොයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයක් යටතට වැටෙනවද කියන එක ඒ බැංකුවේ තියෙන ක්‍රමවේදයන් මත ඒගොල්ලෝ ඒක සලකලා බලයි. ඔබතුමිය කිව්වා වගේ අපි දන්නවා විනය කියලා දේ අපේ පුද්ගල ජීවිතේටත් ඉතාම වැදගත්. ඒ වගේම ව්‍යාපාරික ජීවිතේටත් මූල්‍ය විනය කියන එක ඉතාම වැදගත්.
වියදමක් දරන්න ඕන එක එක අදියර තියෙනවා. සමහර වෙලාවට ව්‍යාපාරේ ඒක ග්‍රෝත් ස්ටේජ් එකේදී දරන්න ඕනේ නැති වියදමක් එයා දරනවා මේ ඒ වෙලාවේදී. අපි හිතමු දැන් ව්‍යාපාරයේ ලාභ ලබාගෙන එනකොට එයා හිතනවා තමන්ගේ අනිත් ව්‍යාපාරික සගයන් පාවිච්චි කරන වගේ හොඳ මෝටර රැයක් මිටදී ගන්නවා. ඒක එයාට කරන්න තිබුණා ඒ තීරණය තව ව්‍යාපාරය නැක්ව ස්ටේජ් එකට එනකොට. ඒ වගේ දැන් විශේෂයෙන් අපේ ලංකාවේ ව්‍යවසායකයන්ට හරි වෙලාවට නිවැරදි තීරණ ගන්න නැතිකම ලොකු බාධාවක් විදිහට මම හිතනවා. එතකොට සුළු පරිමාණ මට්ටමේ ව්‍යවසායකයා බලන්න ඕනේ අපි මේක මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් දක්වා දියුණු කරගන්නේ කොහොමද කියලා. එතකොට මේ එක් එක් අධියරේදී අපිට අවශ්‍ය වෙන මූල්‍ය තත්ත්වයන් සහ පහසුකම් වෙනස් වෙන්න පුළුවන්. අපි හිතමු විශාල වශයෙන් ව්‍යාපාරයක් කරන කෙනෙක් ඉතාම සුපෝභෝගී වාහනයක යනවා වෙන්න පුළුවන්. නමුත් ඊට අඩු පරිමාණයෙන් කරන කෙනාට කොහොම අමාරුවෙන් පුළුවන් වෙයි මේ විදිහේ මේ වාහනයක් මිලදී ගන්න. නමුත් ඔහු ඒ වාහනය මිලදී අරගෙන එතකොට ඒකට අපි තුමි ලීසින් ගෙවන්න ගියොතින් ඒක නඩත්තු කරන්න ගියොතින් සමහර විට ඔහුගේ අර ව්‍යාපාරයෙන් එන මුදල තමයි එහෙම නැත්නම් ව්‍යාපාරයේ දියුණුවට යොදවන්න තියෙන මුදල තමයි ඔහු අර සුඛෝපභෝගී වාහනය නඩත්තු කිරීම සඳහා යොදවන්නේ. ඇත්තටම ඉතින් ඒ ව්‍යාපාරිකයන්ට ඒක හිතෙනවා. කියන්නේ ව්‍යාපාරිකයෝ දකින්නකොට ඒ ව්‍යාපාරික සමාජයේ මුහු වෙනකොට එහෙම හිතෙනවා. නමුත් ඒ වුණාට මේ විනය තියාගන්න ඕනේ. සමහරට ඉදිරියේදී ඊටත් වැඩිය හොඳ වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයි. අපි මේ අවස්ථාවේදී කල්පනාකාරීව සැලසුම් සහගතව මේ මූල්‍ය තත්ත්වයන් පාලනය කරගෙන ඉදිරියට යනවා නම් මම හිතනවා සිතාරාට මේ පිළිතුරක් ලැබෙන්නේ නැති කියලා. අපි ඊළඟට කතා කළොත් එහෙම සුළුකම් මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි ඊළඟට මේ අලවිකරණය කියන එක. එතකොට දැන් කොච්චර හොඳට භාණ්ඩයක් නිෂ්පාදනය කළත් මේ අලවිකරණයට ගිහාම ගැටලු ඇති වෙනවා. කොහොමද මේ වෙළඳපොළ හොයාගන්නේ? විශේෂයෙන්ම සුළුකම් ශුද්ධ පරිමාණ ව්‍යවසායකින්ට ගැටලුවක් ඇති වෙනවා. අද ඇත්තටම ව්‍යාපාරයක් කරනවා නම් අපි නව තාක්ෂණයක් එක්ක ඉදිරියට යන සූදානම් වෙන්න ඕනේ. අද ඇත්තටම බොහෝ දෙනෙක් කරන්නේ මේ ඔන්ලයින් මාකටිං නැත්නම් ඩිජිටල් මාකටිං කියන පැත්තට ගිහිල්ලා තියෙනවා. අපි හැමෝටම බැරි වෙන්න පුළුවන් ගුවන් විදුලියේ එහෙම නැත්නම් රූපවාහිනියක බෙල්ද දැන්වීම් ප්‍රචාරණය කරලා ඒක කරන්න අපහසු. විශේෂයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරගෙන මේ මුල් අදියරවල වලදී ඒක අමාරු. මොකද ඒක ඒ සඳහා විශාල පිරිවැයක් යනවා. එතකොට ඒ සඳහා හොඳම ක්‍රමවේදයක් තමයි මේ ඔන්ලයින් මාකටිං කියන එක. අද ඇත්තටම විශේෂයෙන් තරුණ කණ්ඩායම තරුණ ප්‍රජාව පුරුදු වෙලා තියෙන්නෙම තමන්ට අවශ්‍ය දේවල් මේ මාර්ගගත ක්‍රමිය ඔස්සේ මිලදී ගන්න එනවුම් කරන්න. ඒ නිසා මේ ඉස්සර වගේ මේ කඩේකට ගිහිල්ලා බලලා තෝරලා එහෙම ගන්නවට වැඩිය ඒගොල්ලෝ වැඩි ප්‍රවණතාවයක් දක්වනවා, වැඩි කැමැත්තක් දක්වනවා මේ මාර්ගගත ක්‍රමිය ඔස්සේ තමන්ට අවශ්‍ය දේවල් එනවුම් කරන්න. ඒ නිසා අද මේ ව්‍යාපාර කරනකොට මේ සඳහා විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍ය වෙනවා. විශේෂයෙන් දැන් ටිකක් මැදි වයස එනකොට එහෙම නැත්නම් ඔය පැත්තට යන්න ටිකක් අකමැති. ඒ කියන්නේ අපි හිතනවා අපිට ඔය කරගන්න බෑ, ඔය ටෙක්නොලොජි එක ගන්න බෑ, ඔය තාක්ෂණය. ඒ හින්දා පොඩි මැලිකමක් දක්වනවා කොච්චර කිව්වත් ඒ පැත්තට යන්න කියලා. ඒ පැත්තට යන්න. නමුත් ඒ සඳහා ඔබට සහාය කරන සමහරට ඔබේ දුව හෝ පුතා මේ අවුරුදු 15ක 16ක ළමෙක් දරුවෙක් ඔබට ඒක ඉතාමත් හොඳින් කරලා දෙයි. ඔබට බැරි දෙයට සහයක් ගන්න පුළුවන්. ඒ වගේ සහය ගන්න පුළුවන් අය ඔබ අවටම ඉන්නවා. එතකොට මේ විශේෂයෙන් මේ තරුණ දරුවෝ ඇත්තටම මේ ඒගොල්ලෝ මේ තාක්ෂණියත් එක්කමයි ජීවත් වෙන්නේ. අපිට මේ බොහොම අමාරුයි කියලා හිතන දේවල් මේ
තබන දුවලා පුතාලා ඉතාම පහසුවෙන් කරලා දෙනවා. දෙතෙන් රිසයිකල් ඉන්නවා. ඒගොල්ලන්ගේ මේ ඩිජිටල් මාකටින්, ඉමේජ් මාකටින්, ඔන්ලයින් මාකටින් ඇත්තටම දරුව තමයි කරලා දෙන්නේ. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය සහය ලබා ගන්න. වෙනස් වෙන්න සූදානම් වෙන්න. දැන් එහෙම නැත්තම් සමහරලාට රිසයිකල් ඉන්නෝ නේ අපි මේ අපිට මේක තමයි පුරුදු ක්‍රමය. අපි එහෙනම් මෙහෙම තමයි කරගෙන යන්නේ. අපි තාත්තලත් මෙහෙමයි කරේ. අපි මෙහෙම කරන්නේ. එහෙම නෙමෙයි. මේ වෙනස් වෙන ලෝකයක් එක්ක වෙනස් වෙන. විශේෂයෙන් දැන් මේ රටේ පහුගිය වසර දෙක තුන ඇතුළත මේ කොරෝනා තත්ත්වයත් එක්ක මේ ඔන්ලයින් මාර්කටින් මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ බඩු අලෙවිකරණය කියන එක ඉතාමත් ප්‍රචලිත වුණා. එතකොට අර වෙනදාට ඇත්තටම සාප්පුවකට කඩේකට ගිහිල්ලා තමන්ට අවශ්‍ය දෙයක් මිලදී ගත්ත අය පවා යොමු වුණා මේ මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ මිලදී ගැනීම කරන්න. ඒ නිසා ඒක විශේෂයෙන් වැදගත් වෙනවා. ඊළඟට තමයි දැන් මේ අලෙවිකරණය කරනකොට අද බලනවා විශේෂ අපි තව උදාහරණයක් විදිහට ගත්තොත් ආහාර ද්‍රව්‍ය කියලා මේක ආහාර ද්‍රව්‍ය මේක අපිට හොඳ ප්‍රමිතියකින් තියනවාද කියලා. ඒ නිසා රසායන ප්‍රමිතිකරණය පිළිබඳව අනිවාර්යෙන් අද අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. දැන් මේ ප්‍රමිතිකරණය දැන් අපි එදිනෙදා මේ තමන්ගේ ගමේ ඉන්නවට අයට විතරක් නෙමෙයිනේ නිෂ්පාදනයක් කරන්නේ. ඒක ඉස්සෙල්ලාම වෙනදකලා අපි ඉස්සෙල්ලා පටන් ගන්නවා ප්‍රාදේශීය ඊළඟට අපි ඊළඟ ලංකා පුරාම ඊළඟ පළාතේ ඊළඟ ලංකරටින් ලංකාවේ ඊළඟ අපිට හැකියාව තියෙනවා නම් අපි කම්පනායනේ දක්වා දිනු කරන්න ඕනේ. එහෙම යනකොට මේ ප්‍රමිතිකරණය කියන එක ඉතාම වැදගත්. එතකොට විශේෂයෙන් අද ආහාර ද්‍රව්‍යයන් ගනිද්දී සාමාන්‍යයෙන් පාරිභෝගික ජනතාවත් දෙන්නට වැඩි දැනුවත් එතකොට බලනවා මේ ප්‍රමිතීන් මේවට තියෙනවද කියලා. ප්‍රමිතී ගත්තත් එහෙම ශ්‍රී ලංකා ප්‍රමිති කාර්ය අංශයේ යටතේ SLS ලංකාවට ප්‍රමිති සාධක ලබා ගන්න පුළුවන්. ඊළඟට ISO කියන්නේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රමිති මට්ටම් තියෙනවා. ඒ අයිති ISO සාධක තියෙනවා. ඊළඟට ආහාර සම්බන්ධයෙන් ගන්නවා නම් ඒ සඳහා තියෙන වෙනම ප්‍රමිති කරන තියෙනවා. GAP කියලා ඔබට දැකලා ඇති තියෙනවා. Good Agricultural Practice කියන එක. ඊළඟට HACCPA වගේ ප්‍රමිතීන් එක් එක් භාණ්ඩ අනුව විශාල වශයෙන් ප්‍රමිතිකරණයන් තියෙනවා. එතකොට ඒ ප්‍රමිතිකරණය පිළිබඳවත් ඕගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ.